සිංහධර්ම ශැනලකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. සාමාන්‍යයෙන් අපි අනාගතය බලනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. අපේ channel එකේ මීට කලින් හුඟක් වීඩියෝස් එක ගැන කතා කරලා තිබ්බා. උදාහරණයකට බබා වෑංගා කියන කාන්තාවක් කොහොමද අනාගතය ඇය දැක්කේ කියන එක. තවත් උදාහරණයක් කිව්වා නම් පෝල් ඩැනිෂ් කියලා පුද්ගලයෙක් 1900 ගණන් වලට කාලතරණය කරලා ගිහිල්ලා ඔහු අනාගතය කොහොම තියේද කියලා පොතක් ලියපු කතාවකුත් අපි අපේ channel එකේ කතා කරා. ඒ වගේ ඔයගොල්ලෝ දැනටමත් මේ නම අහලා ඇති දැනටමත් නොස්ට්‍රඩමස් කියලා පුද්ගලෙක් 1555 දී ඔහු පොතක් රිලීස් කරනවා. ඒ පොතේ මේ ලෝකේ 1700 වෙනකම් මොන වගේ දේවල් වෙයිද කියලා අනාගතයේ ප්‍රෙඩික්ෂන්ස් ටිකක් ඔහු කියලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ අපි අද කතා කරන්න යන්නේ මේ පොතේ නම ප්‍රොෆසිස්. ඔහු මේ පොතේ දැනට කියලා තියෙන දේවල් මොන වගේ දේවල් හරි කියලා තියෙනවද, ඊට පස්සේ මොන වගේ දේවල් වෙන්න තියෙනවද, ඉතින් මේ වගේ දේවල් ගැන තමයි මේ වීඩියෝ එකේ අපි අද කතා කරන්න යන්නේ. අපි යමු වීඩියෝ එකට. එදේ මං කලින් කිව්වා වගේ මොහුගේ නම නොස්ට්‍රඩමස්. මොහු ලියපු පොතේ නම ද ප්‍රොෆසිස්. මොහු 1503 ඉපදිලා 1566 තමයි ඔහු නැති වෙන්නේ. මොහු නැති වෙන දවසත් ඒ පොතේ ලියලා තියෙනවා. ඒ දවසේම තමයි ඔහු නැති වෙන්නේ. ඉතින් මොහු මේ පොත ලියන්නේ 1555 තමයි මේ පොත ලියන්නේ. මේවා සාමාන්‍යයෙන් ඔහු කියන්නේ කොහොමද මේ පොත ලිව්වේ කියන්න ඔහු කියන එක තමයි. ඒ දවස්වල මේ මොහු ජර්මන් ජාතිකයෙක්. ජර්මන් වල ඒ දවස්වල ෆයර් ගේසින් කියලා ටෙක්නික් එකක් තිබිලා තිනවලු. ඒ කියන්නේ ඔයා එක දිගට ගින්න බලාගෙන බලාගෙන යනකොට ඔයාට ගින්නෙන් මතුවෙනවලු ඊට පස්සේ අනාගතේ මොනවද වෙන්නේ කියන එක. මේක තමයි ඔහු කියලා දෙන්නේ ඔහුගේ පොතේ. හැබැයි මේක කොච්චර දුරට ඇත්තද කියන එක දන්නේ නැහැ. මේක විද්‍යාත්මක අතින් ගත්තනම් කෙලිම මේක ප්‍රතික්ෂේප වෙනවා. මොකද ගින්දර බලාගෙන අපිට අනාගතය කොහොමද ප්‍රෙඩික් කරන්නේ කියන එක විශාල ප්‍රශ්නයක් ලකුණක්. හැබැයි මේ ප්‍රොෆසිස් කියන පොතට අනුව ඔහු කියලා තියෙන්නේ නොස්ට්‍රඩමස් එක දිගට ගින්න බලාගෙන ඉන්නකොට ඔහුට අනාගතය පේනවා කියලා තමයි ඔහු මේ පොතේ ලියලා තියෙන්නේ. ඉතින් මේ පොත ගැන පොඩි හැඳින්වීමක් කරොත් එහෙම මේක මොහු ජර්මන් භාෂාවෙන් තමයි මොහු ලියලා තියෙන්නේ. මොහු ජර්මන් ජාතිකයෙක් හින්දා. ඉතින් මේ පොතේ කිසිම දෙයක් ඍජුව ඔහු ලියලා නැහැ. මම උදාහරණයකට කිව්වා නම් නිකන් කවියක් වගේ ඔහු ලියලා දෙනවා. ඒ කවිය දෙතුන් පාරක් කියවුවට පස්සේ තමයි අපිට තේරුම් ගන්න පුළුවන් ඔහු මේ දේ තමයි කියලා තියෙන්නේ කියලා. ඉතින් සමහර කට්ටියට එක එක වෙලාවට මේ පොත කියවනකොට එක එක තේරුම් දෙනවා කියලා එක තමයි ඔවුන් කියන්නේ. ඉතින් මම දැන් කියන්න ඔහු මේ පොතේ ලියපු දේවල් මේ ලෝකේ ඒ විදිහටම වෙච්ච දේවල්. උදාහරණයකට කැලෙන්ඩරේ අපි දන්නවා ජනවාරි පළවෙනිදා ඉඳලා දෙසැම්බර් 31 තමයි අපේ අවුරුද්ද තියෙන්නේ. හැබැයි ඒ දවස්වල මාර්තු පළවෙනිදා තමයි ජනවාරි නැත්නම් අවුරුද්දේ පටන් ගන්න මාර්තු පළවෙනිදා තමයි තිබිලා තියෙන්නේ. ඔහු කියලා තේනවා ඉස්සරහට නැත්නම් අනාගතයේදී මාර්තු පළවෙනිදා නෙවෙයි අවුරුද්දේ පළවෙනි දවස ජනවාරි පළවෙනිදා වෙයි කියලා. ඉතින් ඔහු කියලා ටික කාලයකට පස්සේ ඒක ඒ විදිහටම වුණා. හැබැයි එතකොට ඔහු ජීවතුන් අතර හිටියේ නැහැ. තව එක දෙයක් ඔහු කියනවා යුරෝපයේ එක පුද්ගලයෙක් ඉපදෙනවා. ඔහු ඉපදෙන්නේ ඉතාමත් දුප්පත් පවුලක. හැබැයි ඔහු පොඩ්ඩක් ලොකු වෙනකොට මුළු යුරෝපයම ඔහු දිහා හැරිලා බලනවා. ඒ තරමටම ඔහු යුරෝපයේ විශාල නායකත්ව හැකියාව තියෙන පුද්ගලෙක් බවට පරිවර්තනය වුණා. ඉතින් මුල් කාලයේ යුරෝපයේ වර්ධනය හා සංවර්ධනයට මොහු විශාල දායකත්වයක් දුන්නත් ඔහු නිසාම තමයි යුරෝපයේ සමහර රටවල් නැත්තටම නැති වෙලා යන්නේ කියලා. ඉතින් ඔහු ඇත්තටම නොස්ට්‍රඩමස් කියලා දෙන්නේ මේ හිට්ලර් ගැන. ඉතින් හිට්ලර් මුල් කාලේ අපි හැමෝම දන්නවා විශාල දායකත්වයක් දුන්න ජර්මනියේ ආර්ථිකය ගොඩනගන්න ආර්ථික වර්ධනය හා සංවර්ධනයට විශාල වශයෙන් ඔහු දායකත්වයක් දුන්න පුද්ගලයෙක්. හැබැයි අපි හැමෝම දන්නවා දෙවන ලෝක යුද්ධයේ ඔවුන් පරදිනවා. ඒකෙන් ආර්ථිකමය වශයෙන් විශාල බලපෑමක් යුරෝපයට එල්ල වෙනවා නැත්නම් ජර්මනියට එල්ල වෙනවා. ඉතින් මේ සියලු දේ හිට්ලර් කියන නම තිබ්බේ නැති වුණාට නොස්ට්‍රඩමස් කියලා තියෙන්නේ හිට්ලර් ගැන තමයි. ඉතින් හිට්ලර් මේ පොත ඒ දවස්වල කියවලා ඔහු මේ පොතේ සමහර දේවල් සංස්කරණය කරලා තියෙනවා කියලත් කතාවක් තියෙනවා. ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධය ජර්මනිය දිනනවා කියලා හිට්ලර් සංස්කරණය කරලා ඒකේ අලුත් පිටපත් හදලා ඔහු ඩිස්ට්‍රිබියුට් කරා කියනත් කතාවක් තියෙනවා. හැබැයි මේකේ ඇත්ත ඇත්ත කොහොමද කියන්න සාක්ෂි නැහැ. හිට්ලර් මේ වගේ සංස්කරණය කරාද නැද්ද කියලා. හැබැයි අදටමත් තියෙන්නේ ඔරිජිනල් වර්ෂන් එක තමයි.
තව එක දෙයක් නොස්ට්‍රඩාමස් මේ පොතේ ලියලා තියෙනවා, ඒ තමයි දෙවන ලෝක යුද්ධයේ එක රටක් දිනනවා. ඔවුන් තමයි 2040 වෙනකම්ම මේ ලෝකේ බලවත්ම රට බවට පත් වෙන්නේ කියලා. අපි හැමෝම දන්නවා දෙවන ලෝක යුද්ධයේ ඇමරිකාව දිනනවා. ඉතින් අද වෙනකොටත් ඇමරිකාව ඉතාමත් බලවත් රටක් හැටියට තමයි අනිත් රටවල් බලන්නේ. ඉතින් නොස්ට්‍රඩාමස් එතනදි කියලා තියෙන්නේ ඇමරිකාව ගැන තමයි. ඒක 100%ක් හරි. ඔය වගේම මොහු කියලා තියෙනවා ඇමරිකාවේ ලොකු ගල් පර්වතයන් දෙකක් කඩාගෙන වැටෙනවා, ඒට හේතුව කුරුල්ලෙක් නිසා කියලා. ඉතින් මේක කියපු ගමන් අපිට තේරුම් ගන්න පුළුවන් 9/11 ඇටැක් එක අපි හැමෝම දන්නවා. ඉතින් මේක බබා වැංගා කියන කාන්තාවත් ඔය විදිහටම ප්‍රෙඩික් කරලා තිබ්බා. ඉතින් ඒකම නොස්ට්‍රඩාමස්ත් ප්‍රෙඩික් කරලා දෙනවා. හැබැයි මෙතනදි පොඩි වැරද්දක් වෙනවා මේ පොතේ. 1999 තමයි මේ දේ වෙන්නේ කියලා ඔහුගේ පොතේ ලියලා තියෙනවා. හැබැයි මේක ඇත්තරම වෙන 2001 අපි හැමෝම දන්නවා. ඉතින් ඔතනදි පොඩි වැරද්දක් වෙනවා. හැබැයි ඔහු කියපු දේ 100%ක්ම හරි ගිහිල්ලා තියෙනවා එතන. ඔය වගේම ඇමරිකාවේ 45 ජනාධිපති ගැනත් ඔහු කියලා දිනා මේ පොතේ. ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන තමයි ඔහු කියලා තියෙන්නේ. මේක ගැන බබා වැංගත් කියලා තිබ්බා. හැබැයි බබා වැංග වෙන කතාවක් කියලා තිබ්බේ. මොහු කියලා තියෙන්නේ මේ 45 ජනාධිපති නිසා මේ ලෝකේ දෙකට බෙදෙයි කියලා. ඒ කියන්නේ රටවල් කොට්ටාශයක් එක පැත්තකටයි, තව රටවල් කොට්ටාශයක් තව පැත්තකටයි යයි කියලා. මේක මේ අවුරුද්දේ මුලදී වුණා. ඔයගොල්ලන්ට මතක ඇති ඉරානය ඇමරිකාය අතර ප්‍රශ්නයක් වෙනකොට සමහර රටවල් ඉරානය පැත්තට ගත්තා, සමහර රටවල් ඇමරිකාව පැත්තට ගත්තා. ඉතින් මේ වගේ මේ ලෝකයේ දෙකට බෙදන්න පුළුවන් පුද්ගලයෙක් තමයි, නැත්නම් දෙකට බෙදන්න යන පුද්ගලයෙක් තමයි මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන එකත් ඔහු කියලා දෙනවා. ඉතින් අපි පොඩ්ඩක් ඉවසලා බලුවනම් සමහර විට බලාගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඇමරිකාව ගැන තව දෙයක්ත් කියලා තියෙනවා. ඒ දවස්වල අපි හැමෝම දන්නවා කළු ජාතිකයෝ කියලා කියන්නේ වහල්ලු කියලා. ඉතින් ඒ වගේ කාලවකවානුවක නොස්ට්‍රඩාමස් ප්‍රෙඩික් කරලා තියෙනවා ඇමරිකාවේ කළු ජාතිකයෙක්ව ඒ රටේ ජනතාව ජනාධිපති ලෙසට පත් කරනවා ඡන්ද දීලා කියලා කියනවා. ඒ කවුරුත් නෙවෙයි, බැරක් ඔබාමා. හැබැයි ඒ පොතේම කියලා තියෙනවා ඔහු තමයි පළවෙනි කළු ජාතිකයා, ඔහු තමයි අවසානම කළු ජාතිකයා. ඊට පස්සේ කළු ජාතිකයෙක් ඇමරිකාව පාලනය කරන්නේ නැහැ කියලා තමයි මේ පොතේ කියලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මගෙන් අහුවොත් එහෙම මේ කාලවකවානුවේ අපි මේ ජීවත් වෙලා ඉන්න කාලවකවානුවේ මොනහර දෙයක් ලියලා තියෙනවාද කියලා මේ පොතේ. ඔව්, සමහර දේවල් ලියලා තියෙනවා. ඒක 2008 ඉඳලා 2025 වෙනකම් දල වශයෙන් මේ දේවල් වෙයි කියලා දෙනවා. මේ කාලවකවානුවේ ලෝකයේ උෂ්ණත්වය ඉතාමත් ඉහළ තත්වයකට යනවා කියන එක ඔහු කියලා දෙනවා. අපි දන්නවා ඕස්ට්‍රේලියාවේ එහෙම විශාල උෂ්ණත්වයක් වාර්තා වුණා ඉතිහාසයේ පළවෙනි වතාවට. ඉතින් මේ වගේ දේවල් වෙයි කියලා දෙනවා. තව එක දෙයක් කියලා තියෙනවා ඔහු, මිනිසා ස්වභාව ධර්මය අයතු ලෙස ප්‍රයෝජනට ගන්න කාලයක් මේ කාලය කියලා තමයි කියලා තියෙන්නේ. මේක හින්දා සමහර විට මිනිසාට සමහර ප්‍රතිවිපාක එන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් ඒකද දන්නේ නැහැ අපි මේ දැන් ඉන්න මේ ප්‍රශ්නේ, නැත්තම් මේ කොරෝනා කියන ප්‍රශ්නේ ඒක වෙන්න පුළුවන්. මොකද කිසිම දෙයක් ඔහු ඍජුව කියලා නැහැ. ඒක හින්දා මේක වෙන්න පුළුවන්. මොකද අපි මිනිස්සු හැටියට ස්වභාව ධර්මය අයුතු ලෙස අනිවාර්යෙන් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ දවස්වල ස්වභාව ධර්මය තමගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ බලය වැඩි කරනවා කියලා අපි හැමෝම කියනවානේ. ඉතින් ඒ වගේ දෙයක්ද දැන් මේ කාලවකවානුවේ වෙන්නේ කියන එකත් දන්නේ නැහැ ඔහු ඒ පොතේ කියලා තියෙන්නේ. ඊළඟට මේ කාලවකවානුවේම මුහුදේ ජල මට්ටම ඉහළට යනවා කියලා තියෙනවා. ඒට හේතුව ඇන්ටාර්ටිකාවේ තියෙන අයිස් ඔක්කොම, නැත්තම් සීතල රටවල්වල සීතල කඳුවල අයිස් මේ දවස්වල දිය වෙනවා කියන එක අපි හැමෝම අහලා ඇති. ඉතින් ඒක හින්දා මුහුදේ ජල මට්ටම ඉහළ යනවා කියන එකේ වාර්තාවක් තියෙනවා. ඒකත් මේ කාලවකවානුවේ වෙයි කියලා ඔහුගේ පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ විදිහටම ඒක වෙලක් තියෙනවා. ඉතින් මේ කාලවකවානුවේ ඉඳලා අනාගතයේදී හැමෝම අහන ප්‍රශ්නයක් තමයි තුන්වන ලෝක යුද්ධයක් එයිද කියන එක. බබා වැංගත් ඕකම කියලා තියෙනවා, නොස්ට්‍රඩාමසුත් ඕකම කියලා තියෙනවා. තුන්වන ලෝක යුද්ධයක් අනිවාර්යෙන් මේ ලෝකේ එයි කියලා තමයි මේ පොතෙත් සඳහන් වෙන්නේ. මේ තුන්වන ලෝක යුද්ධයේදී විශාල වශයෙන් නෂ්ටික අවියායුධ විශාල වශයෙන් භාවිතා කරලා මිනිස්සු විශාල වශයෙන් නැති වෙනවා කියලා තමයි මේ පොතේ සඳහන් වෙන්නේ. මේක බබා වැංගත් ඒ විදිහටම කියලා තියෙනවා. තුන්වැනි ලෝක යුද්ධයෙන් පස්සේ අසාමාන්‍ය ලෙස මිනිසුන්ගේ ජනගහණය අඩු වෙනවා කියලත් කියලා තියෙනවා මේ පොතේ. මේකම ඒ විදිහටම බබා වැංගත් කියලා තියෙනවා. ඊළඟට මේ පොතේ කියලා තියෙනවා අපි නැත්තම් මේ ලෝකය පිටසක්වල ජීවීන් එක්ක සම්බන්ධතාවයක් පවත්වා ගන්නවා කියලා. මේක බබා වැංගත් කියලා තිබ්බා. ඒකත් මේ පොතේ ඒ විදිහටම සඳහන් වෙනවා. අනාගතයේදී හුඟක් අනිත් ග්‍රහලෝකත් එක්ක ප්‍රවාහන ක්‍රමවේදයක්
නැත්නම් ප්‍රවාහන පද්ධතියක් අපි පෘථුවිය හදා ගන්නවා කියන එකත් මේ පොතේ සඳහන් වෙනවා. අවසානයේදී මේ පොත අවසන් වෙන්නේ 3700 වසර 3700 දී. එනි හුඟක් මේ පොත 100% කියවලා ඉවර කරපු මිනිස්සු කියන හැටියට 3700න් පස්සේ විශාල වෙනස් වීමක් වෙයි මේ ලෝකෙ කියලා. උදාහරණයක් ගත්තනම් කාලගුණයේ අසාමාන්‍ය වෙනස් වීමක්. සමහර කට්ටිය කියනවා 3700න් පස්සේ මේ ලෝකයේ අවසානය තමයි ඒක කියලාත් කියනවා. හැබැයි මේවා කොච්චර දුරට ඇත්තද බොරුද කියලා දන්නේ නැහැ. හැබැයි මේ නොස්ට්‍රඩමස් කියන පුද්ගලයා මේ ලෝකෙ කියපු දේවල් හුඟක් ඒ විදිහටම වෙලා තියෙනවා කියන එක තමයි 100% ඇත්ත. ඉතින් මේක තමයි ඔයගොල්ලන්ට අපි අද ගේන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මේ නොස්ට්‍රඩමස් කියපු දේවල් මොනවා හරි අපි මිස් කරලා දිනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. සිංහල ධර්ම channel එකට subscribe කරන්න. ඒකත් එක්ක මහා පැති දෙන බෙල් icon එකක් click කරන්න. සුබ දවසක්.